අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත වෛද්‍ය වර්ජනය සිවවන දිනටත් රෝගීන් අදත් අපහසුතාවයට දුම්රිය ස්ථානාධිපති වරුන් වර්ජනේ ප්‍රවේශ පත්‍ර නැතිව දුම්රියේ යාමට අවස්ථාව नव गैस सिलिंडर विलंद पुलट निकुत करती बुनात एतम प्रदेश वल गैस हिंगयाक जनता वगेन चोदना इहलगे इंधन मिलट दीवर विरोधे सामगी जन बल वेगे खरतेन लोके पुरा ओमिक्रोन वेलंदुनु रोगींट रोहाल गतवीमे अवदानम अडुई मक समागम निष्पादने कल मोल्नु पिलवीर औषधे संदहा अवसर දැන් දේශීය පුවත් දුම්රිය ස්ථානාධිපති වරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ සිය ගැටළු වලට විසඳුම් ලැබුණේ නැති නිසායි. මේ හේතුවෙන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරී වලින් ඉවත් වීමටයි ඔවුන් තීරණය කළේ. ඒ අනුව මගේ ජනතාවට ප්‍රවේශ පත්‍ර නැතිව දුම්රිය ගමන් කිරීමට අද අවස්ථාව උදා වුණා. දුම්රිය ස්ථානාධිපති වරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වුණා. එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ සිය සමාජිකයින්ට මෙන්ම මගීන්ට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීමත් සමග මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බවයි. මේ අනුව ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් සිදු කිරීමටයි දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ තීරණය කර ඇත්තේ. මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රිය ගමන් මේ අවස්ථාව මගින්ට ලැබුණා. ඉතින් අපි යනවා නිකන්. ඔව්ව තමයි ඉතින් වෙන්නේ. ඉතින් කොහොමද ඉතින් රජයට ආදායම මොකද්ද ඔව්ව වැඩේ ඉතින්. මේවා විසඳන්න ඕනේ ප්‍රශ්න. ඒකත් ඒක විසඳන්නේ නැතුව මිනිස්සු වර්ජන වලට යනවා. ඉතින් මේ පාඩුව ඔක්කොම මේ එක පැත්තකින් ජනතාවට එක පැත්තකින් රජයට. රජය කියන්නේ ජනතාවනේ. රජයේ තියෙන අකාර්යක්ෂමතාවය තමයි මේ ප්‍රශ්න හිතත්. දුම්රිය මගින් ඇපේට තබා සිදු කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිගත නොහැකි බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ. මගින්ව ඇපේට තියලා තමන්ගේ අසාධාරණ ඉල්ලීම් කරා යෑම ඇත්තෙන්ම පිළිගන්න බෑ. මම උන්ට ඒක දැනුම් දීලා තියෙනවා. සාධාරණ ඉල්ලීම්කට ලබා දෙන්න පුළුවන් මේක සම්පූර්ණ අසාධාරණ දෙයක් කරන්නේ. දුම්රිය මගින්න තමා ඇපේට තියලා තමන්ගේ ඉල්ලීම් කරා මේ වෘත්තීය සමිතියන්නේ ඉතාම අසාධාරණ ක්‍රියාවලිය. අපි සාධාරණ ඉල්ලීම් ගැන කතා කරලා ඒක අපි ලබා දෙන්නම්. නමුත් දුම්රිය මගියට හානි කරලා යන්න එපා කියන තමන් ඉල්ලා මට ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් දීලා තියෙනවා යම් අවස්ථාවකදී දුම්රිය ධාවනයේ අඩපණ වෙනවා නම් ලංගම සම කතා කරලා අවශ්‍ය බත් සේවය සඳහා යොදවන්න කියලා මං ලංගම ප්‍රධානී සමගත් කතා කරලා දෙනවා ඔවුන් ඒ සඳහා සහයෝගය පළ කරලා තියෙනවා මේ අවස්ථාවේ දුම්රිය ගමනට බාධාක් වෙලා නැහැ බාධාක් ඇති වුණොත් ඒ සඳහා විසඳුම් ලෙස ලංගම බස් යොදා ගැනීමටත් අපි කටයුතු කරමු රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වර්ජනය නිසා අදත් රෝගීන් අපහසුතාවයට පත් වුණා. මේ අතර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් සියලුම වෘත්තීය සමිති කැඳවා රජයේ සාකච්ඡා කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ.
රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද සිවුවන දිනටත් ක්‍රියාත්මකයි. මේ නිසා අදත් රෝගීන් දැඩි අපහසුතාවයට පත් වුණා. දිවෙනපුරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ශාඛා සංගම් අද පෙරවරු 8ට රැස්වී මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමටද කටයුතු කර තිබෙනවා. ඊයේ දින වෙන විට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ නිකුත් කරන ලද නිවේදනය අනුව අද උදෑසන සියලුම සමිති ශාඛාවල සියලුම වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඒ දීලා තියෙන ප්‍රතිචාරවලට අදහස් විමසීමක් කරනවා. ඒ අදහස් විමසීමෙන් පස්සේ ඔවුන්ගේ ඒ සියලුම අදහස් මධ්‍යම කාර්යක සභාවේදී සාකච්ඡාවට ඒ අනුව තමයි තීරණය වෙන්නේ අද දින සිට වර්ජනය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ගැටලු හතක් මුල් කරගෙනමින් පසුගිය 21 වනදා මෙම වර්ජන ක්‍රියාමාර්ගය දීප ව්‍යාප්තව ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුකීදා කටයුතු කළත් එය විසඳුමකින් තොරව අවසන් වී තිබුණා. මේ අතර මෙම වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක වන්නේ නම් සෙසු වෘත්තීය සමිති කැඳවා රජය සාකච්ඡා කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ. රජය මීට වඩා මම හිතනවා සංවිධානාත්මක විය යුතුයි. වෘත්තීය සමිති හතක් ඉන්නවා. රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අමතරව මේ වෙද්දී මේ හතම කියලා සිටිනවා වෛද්‍යවරුන්ගෙන් අපි මේ වර්ජනයට සහාය දක්වන්නේ නැහැ. මේ වර්ජනය නිත්‍යානුකූල නැහැ. මේ වර්ජනය වර්ධී කියලා. නමුත් ඒත් රජය මේ වෙද්දී අභෝසත් වෙලා තියෙනවා. ඒ වෘත්තීය සමිති හත එක මේසයකට ගෙනල්ලා ඒ මේසෙ සාකච්ඡා කරන්න. අපිට ආරාධනා කරොත් රජයට සහාය පළ කරලා අපි අනිවාර්යයෙන්ම සාකච්ඡාවට යනවා. නමුත් රජය අත්‍යවශ්‍ය නැයක කරන්න කියලා මම හිතනවා. කරොත් වඩා හොඳයි කියලා මේ අවස්ථාවේ ඉදිරියට යන නිසා මම හිතනවා මේ වැඩවදනේ තවත් ඉදිරියට යනවා නම් සියලුම සෞඛ්‍ය උත්ති සමිති කැඳවල රජය සාකච්ඡා කළ යුතුයි කියලා. නත්තල සැමරීම නිවසට සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ओमिक्रोन वायरस से हमें निसी सौख्य उपदेश अनुगमने क्रीम अत्यावश्य बवाई सौख्यांश पवसाने दैन कोविड पिलिबंद संपूर्ण वार्ताव රටතුල ඔමික්‍රෝන් ආසාදිතයින් තහවුරු වීම හමුවේ එළමෙන උත්සව සමය තුළ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරනවා. ඒ අනුව මුහුණු ආවරණ බැලඳීම මීටර දෙකක අවම දුර පවත්වා ගැනීම හා අත්සේදීම අත්‍යවශ්‍යයි. එසේම නත්තල් උත්සවය නිවසේ සිට සම්මන ලෙසයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අපි දන්න මේ මොහොත කියන්නේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට පැමිණි අවස්ථාවක්. ඉතින් මේ මොහොතේ ඔබ හැසිරෙන ආකාරය තමයි තීරණය කරන්නේ ලබන සති කිහිපය රටේ තත්ත්ව විලිමදව. ඒ නිසා ආදරණීය අපේ කතෝලික සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ නත්තල් උත්සවය ගෙදර සමාජිකයන් පමණක් එක අපි ගෙදර නිවසේ සිරම සමරමු කියන ඉල්ලීම සංගමයක් ඉදිරිය අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද අපේ සාදපවත්තල ජනතාව ඒකරාශි කරගෙන මේ විදිහට වුණොත් එහෙම මේ ප්‍රවේදය මේ වේගයෙන් සමාජයට යන්න පුළුවන්. ඒ නිසා මේ නත්තල් උත්සවය අපි ගෙදර සිට සමරමු. ගත වූ පැය 24 තුලත් දෛනික කොවිඩ් රෝගීන් 554 දෙනෙකු මෙරටින් තහවුරු වුණා. ඒ අනුව සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 582149ක් ලෙසයි. කොවිඩ් ආසාදිත තවත් මරණ 21ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව අද ලෝකයේ පුරා පැවති බිය අඩු වෙමින් පවතිනවා. ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වුණත් රෝහල්ගත වීමේ අවශ්‍යතාවය ඉතා සීක්‍රෙන් පහත වැටී තිබෙනවා. මර්ක් ආයතනයේ නිෂ්පාදනය කළ කොවිඩ් මුඛ ඖෂධයට අමරිකාවේ ආහාර හා ඖෂධ පාලන ආයතනය අවසර ලබා දී තිබෙනවා. ඒ මොල්නුපිරවීර සඳහායි. කොවිඩ් නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් හඳුනා ගැනීමත් සමග ලෝකයේ පුරා බරපතල බියක් ඇති වුණා.
ඒ ඔමික්‍රෝන් ප්‍රභේදය කොවිඩ් එන්නත් වලට ඔරොත්තු නොදේවි කියන මතයත් සමගයි. විශේෂයෙන් ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වන්නටද වුණා. නමුත් මේ වන විට ලෝකයේ පුරා සුබදායී තත්ත්වයක් ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව ඇති වී තිබෙනවා. විශේෂයෙන් ඔමික්‍රෝන් වැළඳුන බොහෝ රෝගීන්ට රෝහල්ගත වීමේ අවශ්‍යතාවය අඩුයි. එනම් ඔමික්‍රෝන් නිසා අසාධ්‍ය වන රෝගීන් ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. දැනට ලෝකයේ පුරා දත්ත සැලකීමේදී ඔමික්‍රෝන් වැළඳීමෙන් රෝහල්ගත වන සංඛ්‍යාව වන්නේ 30%ක් පමණයි. අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමකයි පවතින්නේ. දැනට ඇති සියලුම එන්නත් ඔමික්‍රෝන් සඳහා ක්‍රියා කරමින් තිබෙන බව මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් පෙන්වා දෙනවා. බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. එම අගය 119,789ක් පමණ වනවා. වසංගත තත්ත්වයේ ආරම්භයේ සිට සැලකීමේදී ඉහළම අගය වාර්තා වන්නේ ගෙවුණු දිනයි. මේ අතර ඔමික්‍රෝන් රෝගීන් පමණක් 16,817ක් සිටින බවද වාර්තා වනවා. මේ අතර මර්ක් සමාගම ප්‍රථම වතාවට නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන මුඛ ඖෂධයට අවසර ලබා දී තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයයි. ඒ අනුව මොල්නුපිරවිර් ඖෂධය වයස අවුරුදු 18ට වැඩි කොවිඩ් රෝගීන්ට ලබා දීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. රෝග ලක්ෂණ ආරම්භ වී දින 5කට අඩු කාලයක් තුළ මෙම ඖෂධය ලබා දිය යුතුයි. එවිට රෝහල්ගත වීමේ අවශ්‍යතාවය 30%කින් අඩුවන බවයි මර්ක් ආයතනය පවසන්නේ. කොවිඩ් සීග්‍රේන් පැතිරියමත් සමග ඉතාලිය සියලු අවුරුදු සැමරුම් තහනම් කර තිබෙනවා. සංයුතිය සටහන් කරන ලද ලීට්‍රෝ ගෑස් සිලින්ඩර මේ වන විට වෙළඳපළට නිකුත් කිරීමට එම සමාගම පියවර ගනිමින් සිටිනවා. කෙසේ නමුත් ඇතැම් ප්‍රදේශවල තවමත් ගෑස් හිඟයක් පවතින බවටයි වාර්තා වන්නේ. තමන්ට නව ගෑස් සිලින්ඩර ලැබෙන්නේ නැති බවට මේ අතර ජනතාව චෝදනා කරනවා. සංගතිය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මේ වන විට රට පුරා වෙළඳ සැල් වෙත නිකුත් කරමින් සිටිනවා. කෙසේ වෙතත් ගාල්ල නගරයේ ඇතැම් ප්‍රදේශවල සතියකට ආසන්න කාලයක සිට ගෑස් හිඟයක් වාර්තා වුණා. ඊයේ රාත්‍රියේ ගාල්ල ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට ගෑස් ලොරියක් පැමිණීමත් සමග කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ ගෑස් ලබා ගැනීමට හිස් ගෑස් සිලින්ඩර රැගෙන පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණීමත් සමගයි. නමුත් සීමිත ගෑස් සිලින්ඩර සංඛ්‍යාවක් වෙළඳපළට ලැබී ඇති අතර පැමිණි පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු හරවා යැවීමට වෙළඳ සැල් හිමියන්ට සිදු වුණා. ජනතාව චෝදනා කරන්නේ නව ගෑස් සිලින්ඩර නිකුත් කර ඇති බව සමාගම් පැවසුවද තවමත් තමන්ට ප්‍රමිතියෙන් යුතු නව ගෑස් සිලින්ඩර ලැබෙන්නේ නැති බවයි. ගෑස් කොයින්නේ ගොඩක් මිස් වෙනවා. ඔව්. අපිට ජාම් පොඩි ප්‍රමාණයේ ගෑස් ලැබුණේ. ගොඩක් කට්ටියට ඉස්සතින් යන්න වෙන ඉතින් මොනවද කරන්නේ? සැල්ලි දීලා ගෑස් සිලින්ඩර නේද තාම. තව ගෑස් සිලින්ඩර 40ක් ආවලු. තව 10යිලු තියෙන. ඉතින් පොලිම තියෙන ඊට වඩා වැඩි. ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති අතර ගින්න ගෑස් පිපිරීමක් හේතුවෙන් සිදු ඇති බවට නිවසියන් සැකපල කරනවා. මෙම ගින්න ගෑස් ආශ්‍රිත පිපිරීමක් ද යන්න සවා බැලීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර නැවත සමාගමට බාරගෙන යම් සාධාරණ මුදලක් පාරිභෝගිකයන්ට ගෙවිය යුතු වෙනවා. මේ පිළිබඳව සහනයක් පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නමුත් තවමත් මේ සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් වී නැහැ. ඉහළ දැමූ ඉන්ධන මිලට එරෙහිව රට පුරා ජනතාවගේ විරෝධය පළවෙමින් තිබෙනවා. විශේෂයෙන් දීවර ජනතාව ඉහළ දැමූ ඉන්ධන මිලට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වෙනවා. මේ අතර සමගි ජනබලවේගයේ ඉන්ධන මිලට එරෙහිව කරත්තය භාවිත කරන්න පටන් අරන්. තංගල්ල ගාල්ලාදී ප්‍රදේශවල දීවර ජනතාව ඉහළ දැමූ ඉන්ධන මිලට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවයි වාර්තා වන්නේ.
අපිට ජීවත් වෙන්න විදියක් නැහැ තෙල් වියදම වැඩි දරුකට එක ජීවත් වෙන්න විදියක් නැහැ කන්න බොන්න විදියක් නැහැ අපිට තව ඉස්සරහට ටියුබ් එකෙන් තමයි මුලියන්න වෙන්නේ ලංකාව පුරා අවුට්බෝඩ් ඉන්ජින් සහිත පිටසහල්කර බෝට්ටු 25000ක් විතර තියෙනවා ඒ දීවර සියල්ලම අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා අපි රජයට කියනවා අපේ දීවර වලට සහන ලබා දෙන්නේ නැත්නම් අපි කොළඹට එන කාලය වැඩි කාලයක් නැහැ කියලා දෙපාරක් මේ රජෙන් තෙල් මිල වැඩි කරා. බෞද්ධ යාත්‍රා හිමියන්ට තෙල් වැඩි වීම නිසා එක ට්‍රිප් එකක් ගන්න රුපියල් 60000කට වැඩි තෙල් මිල වැඩි වෙනවා. ඒ ට්‍රිප් එක යන මාසෙකට යන බඩු මිල 10-15000කින් වැඩි වෙලා තියෙනවා. මේ ගොවි ජනතාව, දීවර ජනතාව තණ්ඩේ ලබා දීලා මේ ආණ්ඩුවපත් කරේ මේ හිඟන තත්ත්වයටපත් වෙන්නද කියලා මම ආණ්ඩුවෙන් අහනවා. හැකියාවක් නැති නායකයෙක්, හැකියාවක් නැති ආණ්ඩුවක් මේ රටේ ජනතාව නොමර මරන තත්ත්වයට අද ගෑල් තියෙනවා කියන එක මම ප්‍රකාශ කරන්න ඕන. එක්සස් ෆෙල් නැව්කාව විනාශයෙන් මේ මාළු බීජ නැති වෙලා අද මාළු නැත්තර නැති වෙලා ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙනකොට අද ලංකාවේ තෙල් මිල වැඩි කරනවා සෑම තොටුපළක් පාසාම මෙවැනි ආකාරයෙන් උද්ඝෝෂණ පවත්වලා ආණ්ඩුව ගෙදර යවන්න අපි වැඩ කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා මේ අතර වැඩි වෙන බඩු මිල සහ වැඩි කළ ඉන්ධන මිලට එරෙහිව සමගි ජන බලවේගෙද විරෝධතා සංවිධානය කර තිබුණා මේ අතර ඉහළ දැමූ තෙල් මිලට විරෝධය පළ කරමින් කුරුණෑගලදීද උද්ඝෝෂණයක් පැවැත්වුණා. මුළු රටම නන්නත්තර කරපු පරිසරය ඇතුලේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙමින් තියද්දී ලංකාවේ තෙල් මිල අඩුක ආණ්ඩුව වැඩි කරනවා. එමනම් තෙල් මිල වැඩි කරන එකට ආණ්ඩුව කරන පැහැදිලි කිරීම තමයි තෙල් පරිභෝජනය කරන එක අවම කරන්න මෙහෙම කරාලු. මේගොල්ලෝ හිතනවාද දන්නේ ජනතාව මේ සෙඩ් වලින් තෙල් අරගෙන ගිහිල්ලා ඒ වගේ කොකිස් පදිනවා කියලා. ඒ වගේ කනවල පදිනවා කියලා. ඒවා නානමක් කියලා. වතුර බොනකට බොනවයි කියලා හිතුවා දන්නේ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට පිස්සු නැහැ. තෙල් මිල වැඩි කිරීමත් එක්ක මුළු භාණ්ඩ සේවා පද්ධතියම මිල ඉහළ යනවා. එහෙමනම් මේක සෑල්ුවෙන් තකන්න පුළුවන් කමක් නැහැ. බෙහෙත නැති දයාව, ආදරය, කරුණා ඇති සමාජයක් සඳහා ක්‍රිස්තුස් වහන්සේ මඟ කියූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති නත්තල් උත්සවයට එක් වෙමි. විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන නත්තල් උත්සවය මෙවරත් පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ජලනී ප්‍රේමදාස මහත්මිය ඇතුළු ආරාධිතින් රැසක් එක්ව සිටියා. නත්තල කියන්නේ ක්‍රිස්තු භක්තිකින්ගේ ආගමික උත්සවයක් පමණක් නොවේ. මේ උත්සවය තවත් අතකින් ලොව පුරා බහුතර පිරිස් ජාති ආගම් කුල පක්ෂ වර්ණ පන්ති භේදවලින් තොරව බාල තරුණ වැඩිහිටි වෙනසකින් තොරව සමරන ආගමික සංස්කෘතික උළෙලක්. යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දේ, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දේ වපුරන බව බයිබලයේ සඳහන් වෙන. ඇත්ත වශයෙන් යහපත මනුෂ්‍යත්වයේ පිරුණු රටක් ලොවක් වෙනුවෙන් කැපවීමට ජේසු සමිඳු මාර්ගය පෙන්වා දී තිබෙන. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවිතය තුළ ගැබ්ව ඇති උතුම් මානව ගුණය වටහා ගැනීමට කටයුතු කිරීම නත්තලේදී ඉතාමත් වැදගත්. ජාතිය කවරක් වුවත්, ආගම කවරක් වුවත් සමාජ යහපත වෙනුවෙන් එක්සිත්ව කටයුතු කරන්නට අවශ්‍ය මාවත සියලුම ආගමික ශාස්ත්‍රවරුන් පෙන්වා දී තිබෙන. ජේසුස් වහන්සේ ඒ උදාර මාර්ගය ලෝකයට කියා දුන්නා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටි. ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ එක්ව සංවිධානය කළ නත්තල් කැරොල්ගේ ප්‍රසංගය ඊයේ රාත්‍රියේ පැවැත්ුණා. ඒ නෙළුම් පුකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියයි. එමෙන්ම නාවික හමුදාපතිගේ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ නාවික හමුදා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. තිබුණානම්
සෑම වසරකම නත්තල් සමයේ නුවරඑළියට මල් තුහින පතිත වනවා. එලෙසම අදත් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල් තුහින මෙලෙස පතිත වී තිබුණා. කෙසේ වෙතත් මේ හේතුවෙන් එළවලු වගාවට මෙන්ම මල් වගාවටද දැඩි බලපෑමක් එල්ලවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රුපියල් මිලියන 85ක වියදමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරි මූලික රෝහලේදී වූ අති නවීන වෛද්‍ය උපකරණ සහිත නොමෙරු ලදරු ඒකකයේ පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා. වනාලින්ට ඇදදමා තිබූ අනවසර විදුලි රැහෙනක පැටලී විදුලි සැරවැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උල්පත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.